සුබ දවසක් වේවා සියලුම දෙනාට. ඇමරිකානු රජයේ මේ දිනවල ක්‍රිකට් ක්‍රීඩාව තම රටේ ප්‍රචලිත ක්‍රීඩාවක් කිරීමට සූදානම්ව සිටිනවා. ඒට විශේෂයෙන් ඇමරිකානු ක්‍රිකට් ආයතනය කැපවෙනවා. මේ වන විට ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩකයින් හා ක්‍රිකට් පුහුණුකරුවන් ගෙන්වීමට ඇමරිකාව කටයුතු කරනවා. ඒ විතරක් නෙමෙයි ආසියානු විශිෂ්ට ක්‍රිකට් ක්‍රීඩකයින් හා පුහුණුකරුවන් ඇමරිකාවට ගෙන්වනවා. ඔවුන් ක්‍රීඩාංගන පවා නිර්මාණය කරනවා. ඇමරිකාවේ ප්‍රචලිත ක්‍රීඩාවක බේස්බෝල් ක්‍රීඩාවට අයත් පිට්ටනි පවා ක්‍රිකට් ක්‍රීඩාවට සුදුසු ලෙස ප්‍රතිසංස්කරණය කරනවා. ඔවුන්ගේ මීළඟ සැලැස්ම ලීග් තරගාවලිය පැවැත්වීමයි. LPL කණ්ඩායම් හයක්ද එයට ගෙන්වීමට කටයුතු කර තිබෙනවා. ජූලි 13 ඒ අරබි ජූලි 30 දක්වා පැවැත්වීමට තීරණය කර තිබෙනවා. මතීෂ ඇන්ජිලෝ පෙරේරා වැන්නන් ඇතුළු තවත් ශ්‍රී ලාංකික ක්‍රීඩකයන් 5 දෙනෙකු එයට කැදවීමට තීරණය කර තිබෙනවා. මතීෂ මෙම තරගය එක හෙළේම ප්‍රතික්ෂේප කර තිබෙනවා. ඔහු මේ වන විට ශ්‍රී ලංකා මූලික සංචිතයටද ඇතුළත් කර තිබෙනවා. ඒ අනුව මතීෂයට කෝටි ගණනක මුදල් දෙවන තැන දමා තම රට වෙනුවෙන් ක්‍රීඩා කිරීමට තීරණය කර තිබෙනවා. ඔහුට ඔබ සැමගේ ප්‍රශංසාව සමග පහතින් කමෙන්ට් එකක් අපි සියලු දෙනාම දන්වා සිටිමු. ඒ වගේම මතීෂ ICC ගණනය කිරීම වලට අනුව ප්‍රථම ශ්‍රී ලාංකික ඉන්ස්ටග්‍රෑම් වල හොඳම ක්‍රීඩකයා ලෙසද ඔහු නම් කර තිබෙනවා. ඉතින් මේට සුබ පතන්න ඔබ සියලු දෙනාම ඔබ සියලු දෙනාට සුබ දවසක්.